ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර්නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජූනි මාසයේ 3 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යන්නේ දේව රාජ්‍ය, නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඉගෙන ගැනීමයි. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ඔවුන් සිනගෝගවල ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුව කරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක කියලා. ඉතින් අද අපිට දැනගන්න ඕන, කතා කරන්න ඕන උන්වහන්සේගේ මේ රාජ්‍ය ගැන. අද මෙතන වචනේ තමයි උන්වහන්සේ දේශනා කරමින් ගියා යම් දෙයක්. ජේසුස් වහන්සේ දේශනා කරපු දේ අපිත් දේශනා කරමු. උන්වහන්සේ මොනවද දේශනා කරේ? උන්වහන්සේ දේශනා කරේ රාජ්‍ය සුභාරංචිය. රාජ්‍යයට සුභාරංචියක් තියෙනවා. ඉතින් සමහර අය අපි සුභාරංචිය ප්‍රකාශ කරනවා, අපි සමහර අය බාගෙට සුභාරංචිය ප්‍රකාශ කරනවා. හා නමුත් ෆුල් ගොස්පල් නැත්තම් මුළු සුභාරංචියම ප්‍රකාශ කරනවා. මේ ස්ථානයේ අපි දකිනවා ජේසුස් වහන්සේ තවත් සුභාරංචියක් ප්‍රකාශ කළා. මොකද ඒ සුභාරංචිය? රාජ්‍ය සුභාරංචිය. මම මේ ජූන් පළවෙනිද පටන් ගත්තේ මොකද්ද? මේ රාජ්‍ය සුභාරංචිය. රාජ්‍යයක් තියෙනවා, රජෙක් ඉන්නවා. ඒ රජ රජ කරන්නේ ඔබගේ හදවතේ. ඒ නිසා ඒ රාජ්‍ය තුල උන්වහන්සේගේ වචනය තමයි සිද්ධ වෙන්න ඕන. ඉතින් උන්වහන්සේ සිනගෝගවල උගන්වමින් ගියා, උන්වහන්සේ දේශනා කරමින් ගියා. මොනවද උන්වහන්සේ දේශනා කරේ? දේශනා කරේ මේ සුභාරංචිය. මේ ඇවිල්ලා තියෙන්නේ දේව රාජ්‍ය පැමිණ තිබේ. ඒකින්ද තමයි අපි හතරේ මැතිව හතරේ හතේ ඊයේ කියුවේ පසුතැවිලි වැල්ලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ කියලා. නමුත් අපි තේරුම් ගත්තා මොකද්ද මේ පසුතැවිලි වැල්ලා කියන එකේ තේරුම? අපේ මානසිකත්වය වෙනස් කරගන්න. අපේ මානසිකත්වය අපි රජ කෙනෙක්ගේ මානසිකත්වය, නැත්නම් රජෙක් යටයි අපි ඉන්නේ. රජ කෙනෙක්ගේ රාජකීය නීති නියෝග අනුවයි අපි ජීවත් වෙන්නේ. ඒ රජගේ නම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා අපිව උන්වහන්සේ ආරක්ෂා කරනවා, අපිට සපයනවා. උන්වහන්සේ රජෙක්, උන්වහන්සේ ආණ්ඩුවක් නෙමෙයි, උන්වහන්සේ ආණ්ඩුකාරයෙක් තමයි. නමුත් උන්වහන්සේගේ රාජ්‍යයේ අපිට උන්වහන්සේ සැනසීම දෙනවා. ඉතින් මෙන්න මේ දේ තේරුම් අරගෙන අපි මේ රාජ්‍ය සුභාරංචිය අපි ප්‍රකාශ කරමු. ඒ විතරක් නෙමෙයි, සියලු ආකාර ලෙඩ, සියලු ආකාර රෝග මේ රාජ්‍යයේදී සුව වෙනවා. මේ රාජ්‍යය ඔබගේ තුල ක්‍රියා කරද්දී ඔබගේ ලෙඩ රෝග සුව වෙනවා. මේක විශ්වාස කරගෙන ඉදිරියට යන්න දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ආමෙන්.